මාහැඟි කෘතින් නොස්සේ එතුමන්ගේ වීර චරිතාපදානය පිළිබඳව අප තබන ඇසිදිසි සටහන මේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යය තුල ජීවමාන ජේෂ්ඨතම විශිෂ්ටතම සාහිත්‍ය දරුවා යන්න අභිවාදිතය ඔහු විසින් සිංහල කවිය කෙටි කතා නව කතාව සහ සාහිත්‍ය විචාරය යන විශේෂ ශ්‍රේණි දක්වන ලද ප්‍රතිභාවත් එම කලා කෘතිවල කලාත්මක භාවිතය අග්‍රගන්නය සිංහල වේදමාතුගේ සිංහල පාඨශාලා මුල් ගුරු ලේකදී දෙවනි දරුවා ලෙස අමරසේකරයන් දකුණු සල්ගාල් යටලපත් ග්‍රාමයේදී වාර්ෂික 1929 නොවැම්බර් 12 දින උපත ලැබීය. අමරසේකරයන් සිය ළමා අවදිය සහ ශිෂ්‍ය අවදිය දක්වා ලද සමය මෙරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට ලක්වී පැවති සමයක් විය. යටමත්ත ගමේ පාසලෙන් ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දාවේ පාසල් අධ්‍යාපනය ලැබූ ගුණදාස අමරසේකර සිසුවා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය අධ්‍යනාංශයට ඇතුළත් විය. අමරසේකරයන් කොළඹ නාලන්දාවේ ඉගෙනු ලබන සිටින අවදීදී රචනා කරන ලද සෝමාන කෙටි කතාව එකල පැවති ජවක් කෙටි කතා තරගයකට ලංකාවේ ඉදිරිපත් කෙරිණි. එය ජනරත වූගේ පළමු සාහිත්‍ය ව්‍යායාමයේ ලෙස හැඳින්විය හැකිය. වේලාදිනේ සරසවිය එවකට විවිධමින් පැවති නව සිංහ සාහිත්‍ය ගුරුකුලයකට නිජ බිම විය. එෙහිදී මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ආදී විද්වතුන්ගේ ඇසුර තරුණ අමරසේකරයන්ගේ සහජ ලේඛන කුසලතාව අවිප්‍රේරණය කිරීමට හේතු වූවට සැකයක් නැත. පේරාදෙණිය ශිෂ්‍යකු සිටින් උන්දා සමසේකර රචනා කළ වතුරුස මලකේ කතා සංග්‍රහය සහ භාවගීත කාව සංග්‍රහය එවකට තරුණේ කුරු බොහෝ දුරට සිතුම්පතු මනහ පිළිමු කරන බව සිදේ. අමරසේකරයන් සාහිත්‍ය කරණයට ප්‍රවිෂ්ඨ වූ අවදිය සහ තරුණ වෘත්තිකයේ කුලස සිය ජීවිතය ආරම්භ කළ අවදිය මෙරට ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලැබී අසය පෙරලි ආදී සමාජ දේශපාලන පෙරලි වලට මුහුණ දෙන සිට සමයක් විය. තරුණවදීදී ඔහුගේ සමාජ දේශපාලන අධ්‍යක්ෂී සිය නිර්මාණ තුළ මුසු කිරීම ඔහුගේ මුල් කාලීන සාහිත්‍ය කර්මය තුළ දක්නට ලැබුණු සුවිශේෂී කරුණකි. එවකට ලෝක දේශපාලනය තුළත් දේශීය දේශපාලනය තුළත් තරුණ පරපුර සමාජ සාධාරණත්වයේ ඇති කිරීමේ මාවත ලෙස තෝරාගත් වාමවාදී නැඹුරු අමරසේකර විතත් පල්පා තිබුණු බව අසු ඔවිසිම සඳහන් කොට ඇත. නමුත් තත්කාලීන සමාජ දේශපාලනය හඳුනා ගනිමින් කෙමෙන් පරිණත භාවයට පත්වෙත්මයි. උරුදා සමරසේකරයන්ගේ චින්තනය දේශීයත්වය සහ උදී ජනමනස වෙත වඩා තදින් නැඹුරු වූ බව ඔහුගේ කලාකෘති රස විඳින්නට මෙන්ම ඔහුගේ සමාජ දේශපාලන වැදගත්කම නිරීක්ෂණය කරන්නට වටහා ගත හැකිය. සාහිත්‍යයේද මේ මාතාගේ අදහස්වල වෙනසක් සිදු විය. කලකට ඉහත තමාලි වූ නව කතාවලින් නිරූපණය වන්නේ මනස් පුදුන්නේයි කී අමරසේකර මහතා වෙනත් මගක් උරාගත්තේය. අමරසේකරයන්ගේ වෙනස් වීම වල්මත් වූ ජාතිය පිළිබඳව ඔහු 1976 දී ලියූ අබුද්දස්ස යුගයක් කෘතියෙන් පැහැදිලි වේ. 1980 දී ඔහු රචනා කළ අනගාරික ධර්මපාල මාක්ස්වාදී කෘතියෙහි ඔහුගේ වචනවලින් එය ප්‍රකාශ වන්නේ මේ අන්දමින් උපුටා ගැනීම. ධර්මපාලතුමාට උවමනා වූයේ බෞද්ධ පුරුෂාර්ථ මත ගොඩ නැගුණු උසස් ආධ්‍යාත්මික ගුණාංගවලින් යුතු උත්තර සමාජයකුයි. මාක්ස් පැතුව ආකාර බඩකට පුරවාගත් කම්කරු රාජ්‍යයක් නොවේ. මේ කම්කරු රාජ්‍ය උසස් අධ්‍යාත්මික ගුණාංගවලින් යුතු උත්තර සමාජයක් යන නිගමනය වෙන මාස්කේ දාර්ශනික නිබන්ධවලින් මුසපත් වූ මානවීයවාදීන් තුළ පසුකලක පහළ වූ කිතුළු පමණි. ධර්මපාලතුමා පැතු සමාජයත් මාක්ස් පැතු සමාජයත් එකක්ද කීමට මාපෙළ වූයේද මේ හිතළුවයි. උපුටා ගැනීම අවසාන. 1980 දශකවලට ශ්‍රී ලංකාව බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතු අභියෝග ගණනාවකට මුහුණ දෙමින් අරාජික තත්ත්වයට පත්වමින් පැවති අතර අමරසේකර එම සමය තුළ වඩා තීව්‍ර ලෙස ඓන්ද්‍රීයවම සමාජ දේශපාලනික කටයුතු සඳහා සියම නියක්තිම ලබා දුනේ 1986 දී ඔහු දිවයින පුවත්පත කියූ ජාතික චින්තනයේ අවශ්‍යතාවය යන ලිපිය ජාතික චින්තනය දේශපාලන මතයක් ලෙස ඉදිරිපත් කිරීමේලා
රැඳෙන ප්‍රවේශයක් විය. සමකාලීන ශාස්ත්‍රීය සමාජය තුළ අවශ්‍ය කරගේ අදහසට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩනැගිනි. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට විරුද්ධව ඔබ්සර්වර් පුවත්පත කතුගකි පවාලියමින් ගෙනගිය ප්‍රචාරය අමතක කළ නොහැකිය. එහෙත් ඒ විරුද්ධතාවලට මුහුණ දෙමින් කිසිම හේතුවක් නිසාවත් බාහිර ඉල්ලීමක් නිසාවත් තම ක්‍රියාමාර්ගය අත් නොහළ සිසුහු ජාතික චින්තන කණ්ඩායමක් පිහිටුවා ගත්තහ. දේශප්‍රේමී තරුණ සහ පොදුජන කණ්ඩායම් එම අදහසට සමාන්තරව ජාතිකත්වය සහ ජාතිකවාදය වැනි න්‍යායික ප්‍රවේශයන් මත කුළු ගැන්වූ පුරුල් දේශපාලන කඳවුරක් තුළ ගොනු වූ බව ඉක්බිතිව එළඹුණු දශක තුන තුළ නැවත නැවත විද්‍යාමාන විය. නව සහස්‍රකයේ එළඹෙත්ම බෙදුම්වාදය හමුවේ රට බිඳී වෙන්වීමේ අභියෝගය වෙන කවරදාකටත් වඩා ගැනීම තිබිණි. එතැන් පටන් අද දක්වාම විවිධ දේශපාලන සහ සමාජ ව්‍යාපාර ක්‍රියාකාරකීන් සමග අවශ්‍යකරයන් බෙදුම්වාදයට විරුද්ධව විශාල මෙහෙයක් ඉටු කර ඇත. 2005දී මහින්ද රාජපක්ෂ මහතා 2019දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයටපත් කිරීමෙහිලා ඒ මහතා ජාතික බලවේග සමග කටයුතු කර ඇත. සාහිත්‍ය ශාස්ත්‍රයේ අවශ්‍යකරයන්ගේ සේවය අගයමින් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය සහ දේරාදීන විශ්වවිද්‍යාලය ඒ මහතාට සාහිත්‍ය සූරි උපාධි පිරිනමා ඇත. චන්ද්‍රස් සෙනවිරත්න මහත්මිය සමග විවාහ වී සිටින අමරසේකර මහතා එක්තරා රුපියල් කෝඩ අතර මුණුපුරු මිනිපිරියන්ගේ සුරතල් බැලීමටද වාසනාවන්ත වී ඇත. සාහිත්‍ය සූරි ආචාර්ය ගුණදාස අමරසේකර ඔබට දිගහසිරි.